මහපොළවේ හිටන් ඉන්නොත් නම් අපි අපේ වරේ ක්‍රියා රේඛාව පොළවේ කකුල් ගෑවෙන පොළවේ කකුල් ස්පර්ශ වන සීමාවට ගන්න ඕනේ. හරි. එහෙම වුණොත් තමයි අපිට මේ මහපොළවේ කෙලින් හිට ගන්න පුළුවන්. මෙහෙම නැමෙද්දී අපේ වරේ ක්‍රියා රේඛාව ඉස්සරහට ඇවිල්ලා හරියටම වරේ ක්‍රියා රේඛාව කකුල සීමාවෙන් ඉස්සරහට එනවා. ආවහම ඉන්න බෑ. ලෝකේ ප්‍රසිද්ධම ගායකයෙක් හිටියා මයිකල් ජැක්සන් කියලා. මයිකල් ජැක්සන්ට විශේෂ හැකියාවක් තිබ්බා. මෙහෙම ඉස්සරහට නැමිලා මංගේ පෙන්නපු විදිහට මෙහෙම ඉස්සරහට නැමිලා ගීත ගායනා කරනවා. එයා භ්‍රමණයක් සිද්ධ කරමින් තමයි ඒ තුලින් තමයි එයා සමතුලිතතාවය රඳවා ගන්නේ. දැන් කතා කරන්න යන්නේ සුමර තිරස්සලයක් මත ස්කන්ධ දෙකක් එකිනෙකට ස්පර්ශව තියලා බාහිරින් බලයක් එදුවොත් මොන වගේ සංසිද්ධියද සිද්ධ වෙන්නේ කියලා. මෙයා මෙහෙම තියලා බාහිරින් බලයක් එදුවා. බාහිරින් බලයක් එදුවාම ටික වෙලාවකින් මෙයා ඇවිල්ලා අනිත් කෙනාගේ ස්පර්ශ වෙනවා. ඉතින් අපි කතා කරන්න යන්නේ මේ ස්පර්ශයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා. දෙන්නම එකම තොරණයෙන් තමයි යන්නේ. දෙන්නම එකම තොරණයෙන් යනවා කියන්නේ මට කියන්න මෙයා ගිහිල්ලා අනිත් කෙනාගේ මෙහෙම වදිද්දි අනිත් කෙනා මත මොකද ඇති කරන්නේ බලය. ඒ බලයෙන් තමයි පුතේ මෙයා ඉස්සරහට තල්ලු වෙන්නේ. මේ තියෙන පුතේ අදාළ ප්‍රතික්‍රියාව යකේ. මට දැනගන්න ඕනේ මේ පෘෂ්ඨාතර ගොඩනගෙන ක්‍රියා ප්‍රතික්‍රියා විශාලත්වයත් මේ පෘෂ්ඨාතර ගොඩනගෙන ක්‍රියා ප්‍රතික්‍රියා විශාලත්වයත් සමානද අසමානද කියලා. මේ දෙන්න සමාන වුණොත් බැරි වෙලා හරි කිලෝ 4ට අසන්තුලිත බලයක් එදෙන්නේ. ඇයි? R R සමානයි කැපිලා යනවා. ශුන්‍යයි අසන්තුලිත බලය යනවා. නිව්ටන්ගේ පළමු නියමයට අනුව තොරණය වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ ප්‍රතික්‍රියා අසමාන වෙන්නේ. ඇත්තටම ආනත තලයක් මත වස්තුවක් තිබ්බහම මොකද්ද වෙන්නේ